වැලිමඩ අර්ථාපල් වලට ප්‍රසිද්ධයි. මේ දවස්වල වැලිමඩ කැප්පැටිපොළ බෝගහ කුඹුර බොරලන්ද ආදී ප්‍රදේශ රැසක ගොවීන් මහකන්නේ අර්ථාපල් අස්වැන්න නෙලනවා. අස්වැන්න නෙලුවත් අර්ථාපල් වලට නිසිමිලක් නැහැ කියලයි ගොවීන් පවසන්නේ. මේ නිසා ඇතැම් ගොවීන් වගා බිම්වලම අර්ථාපල් කුණුවෙන්න ඇරලා. අර්ථාපල් බීජ කිලෝ 50ක් රුපියල් 35000ක් පමණ වෙනවා. කෘෂි රසායන හා පොහොරවල ඉහළ මිලත් එක්ක අර්ථාපල් කිලෝවකට තොග වශයෙන් ලැබෙන රුපියල් 180ත් 200ත් අතර මුදල ප්‍රමාණවත් නැති බවයි ගොවීන් පවසන්නේ. දැන් මේ කන්නේ අපි දැන් අර්ථාපල් වගා කරලා තියෙනවා. දැන් ගලවන්න තියෙන්නේ. ගලවන්න විදියක් නැහැ. මේ අර්ථාපල් මිලක් නැහැ. දැන් ටයන් රුපියල් 190යි 200යි යන්නේ. අලහොණ්ඩයක් හදලා වෙන සාමාන්‍යයෙන් 1,10,000 කරවයි ආසන්න මිලක් අපිට වැය වෙලා තියෙනවා. මේ තියෙන මුදල් අමාත්‍ය අපිට සාමාන්‍යයෙන් අල කිලෝ එකකට අපි ගිය වීදමත් එක්ක සාපේක්ෂ බලනකොට කිලෝ එකකට රුපියල් 350ක් වගේ මුදලක් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ ගොවිතැන් මේ සෑහෙන පාඩුයි. එහෙම නැත්නම් උත්තර රත්තරන් බඩු කස් කරලා තියෙනවා. පොලිය සල්ලි අරන් තියෙනවා. ඒ වගේ වාගන්න විදියට මිසුන්න වෙන්නේ වහකල වැරෙන් තමයි වෙන්නේ. අර්ථාපල් වගේට සාමාන්‍යයෙන් 35,000 හොන්ඩරය බීජ හොරයි ඔක්කොම බලනකොට සාමාන්‍යයෙන් ලක්ෂයකමාරක් විතර යනවා. හොර වලට දැන් 12,000ක් වගේ යනවා. කුමිනාසක වලටත් ඒ විදිහම මුදලක් යනවා. මේ සාමාන්‍යයෙන් ලක්ෂ ගානක් විතර යනවා. ආදායම කෙච්චර එන්නේ නැහැ. අපේ අර වියදමවත් මේව කරගන්න බෑ මේ මිල නැති නිසා. පියා 350කට වගේ ගියොත් තමයි සාමාන්‍යයෙන් හරි මුදල හරි බේරෙන්නේ. අද රටේ පවතින තත්ත්වය අනුව නම් තියෙන්නේ දැන් මේ වෙළඳ මාපියාව. ඒ මාපියාව මේ ගොවියෝ පාරිභෝගිකයයි බේරගන්න ඉතින් මේ රජය තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. අපල් වගාවි දැන් ගොවියොන්ට දැන් බෙල්ල වෙලා දාගන්න වෙලා තියෙන්නේ. අල ගලවන වෙලාව මේක. පිට රටින් අල ගෙනල්ලා තිනවා. ඒතකොට දැන් වෙළඳ පොලේ යන්නේ පියල් 210ත් 190ත් අතර තමයි යන්නේ. ඒතකොට දැන් අපි වියදම් කරලා තිනවා අල හොන්ඩරයකට 110,000ක් විතර. ඒක ගලවලා ඔක්කොම අවසන් වෙනකොට 140,000ක් විතර යනවා අපිට එක අල හොන්ඩරයක් ඉවර කරන්න. එතකොට ඉතින් මේ අල හැදිල්ල අපිට පාඩු ඉන්නේ. රජයෙන් අපිට කියන්න ඕනේ මේ අර්ථාපල් වගාව ආයි කරන්න එපා. පිට රටින්ම රටට කඳ ගෙනත් දෙනවා කියන පරමාර්ථය තියෙනවා. අපි වෙන පැත්තේ අර්ථාපල් වගා කරන ගොවියන්ට රජයෙන් මොන හරි එතකොට අපිට රස්සාවක් ලැබලා දෙන්න වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.